හරි දේශපාලඥයෝ ලබන අවුරුද්දේ සුභපතන විදි. අපේ ජීවමය කියන වැඩේ හොඳයි කියලා අයිඩියා එක. ඉතින් ඔව් දැන් ඇත්තටම අපි හිටපු ජනාධිපතිතුමා. එතකොට හිටපු අගමැතිතුමා ඇවිල්ලා මෙහෙම කියයි කියලා හිතනවා අවුරුද්දේ සුභපතයි කියලා. පළමුවත් 2024 දෙවනුවත් 2024 අපි ආදරුණී දෙවනුවත් අපි සුභපතනවා 2024 හොඳ අවුරුද්දක් වෙන්න කියලා. රාත්‍රිය කොහමද අද සැපක් ගත්තද කට්ටිය? ඉතින් හොඳයි. ඇල්ෆබට් එක ගැන කිව්වා, අපේ කෙල්ලුන්ගේ නම් ගැන කිව්වා, ඔය කොල්ලුන්ගේ නම් ගැන කිව්වා, ඔක්කොම උනා. ඔබට සින්දු කිව්වා ගොඩක් විනෝද උනා. ඔබට සුභපතනවා. සින්දු කියන්නේ නැති අයත් සින්දු කිව්වා. සුභපතුන් ජය වේවා කියලා කියනවා. ඊට පස්සේ අපේ රතුපක්ෂ කියලා එකක් තියෙනවානේ මේ පාටේ නේ. ඔව්. ඒකේ ඉන්න නායකතුමෙක් ඉන්නවා. එතුමා මෙහෙම කියයි කියලා හිතනවා. පොඩක් කල්පනා කරලා බලන්න. 2022 කියලා කියන්නේ 23 කියලා කියන්නේ මාගම අවුද්දක් අප්පා. ඈ ඉස්සර චිකන් ඩෙවල් එකක් ගද්දි චිකන් කෑලි 4යි ලූණු කෑලි 12යි. දැන් මොකද වෙලා තියෙන්නේ? ලූණු කෑලි 4යි චිකන් කෑලි 12යි. පුදුම වැඩක් අප්පා මේක. ඈ ඊළඟට මේ අර කොල්ලෙක් ආව. අමුක ඩුමුක අමල් ඩුමල් නටන්. මෙහෙන් අතක් දානවා අමුක. අරහෙන් අතක් දානවා ඩුමුක. ආය දානවා කකුලක් කමල්. මෙහෙන් දානවා ඩුමල්. අමල් පෙරේරයි ඩුමල් වර්ණ කුලසූකේ වගේ නික. එද අපි බොහොම පහදිනු විශ්ත 2024 අවුරුද්ද තීරණාත්මක අවුරුද්ද අපට පත් කරන්න කියලා සියලුම දෙනාට කියනවා නැද්ද අම්මපා කියලා කියනවා. ඊළඟට අපේ ගම්මුදාව හදන කෙනෙක් ඉන්නා එතුමා මෙහෙම කියයි. මගේ ආදරණීය සදාදරණීය මිත්‍රවරුනි, මේ අවුරුද්ද සුභ අවුරුද්දක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මේ අවුරුද්දේ රැට රැට ඔබේ ගෙවල් වලට ඇවිල්ලා ඔබ සතුන්ට ඉඳින්න කියලා හොයලා බලන්න. මේ පුංචි ප්‍රේමදාස සූදානම් කියන එක අපි මතක් කරන්න කැමති. ඉංග්‍රීසියෙනුත් කියන්න. Augmented reality, virtual reality, infundibulum, acetabulum, inborn errors of metabolism, something like venous tonnage of the lower limb. Even I don't know these words. Thank you. ඒ වගේම අවසාන වශයෙන් මෙහෙමත් සුභපෙතුමක් එකතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් මෙහෙමත් එකක් කරයි කියලා අපිට හිතෙනවා. එළඹෙන 2024 වසරේ සුභ අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අපි හැමදාමත් කියනවා වගේ මේ තැනත් අපිට සුවිශේෂී තැනක්. අයියාගේ තැන බොහොම ස්තුති ජය වේවා. ඔක්කොම මොලේ කල්පනා කරලා ඡන්දේ දීපල්ලා. ඡන්දේ තියෙන්නේ සෙනසුරාදට, ප්‍රතිඵල දෙන්නේ ඉරිදට. ගොඩක් කෙවුන්ට අවශ්‍ය මේ සඳුදත් නිවාඩු දවසක් බවට පත් කරගන්න. ඒ හින්දා බැලට් පේපර් ගුලි කරලා පෙට්ටියට දාන්න එපා. මොකද දිග අරගන්න අපට වෙලා යනවා. ඒ වගේම බැලට් පේපරේ පෙට්ටියට දානවා වෙනුවට ඐඩෙන්ටි කාඩ් එක පෙට්ටියට දාන්න එපා. මොකද ඒකේ ලකුණු කරලා නැහැ උඹලා ඡන්දෙ දෙන්නේ කාටද කියලා. මොලේ කල්පනා කරලා ඡන්දෙ දීපල නැත්තම් රැකෑම පොලිසියෙන් උදේ කෑම රිමාන්ඩ් එකෙන් ජය වේවා. අනාගතය වෙනුවෙන් අද දින ඔබට අසීමිත සුභපැතුම් ගෙනේන ඩයලොග්.